아주 맛있어요. 사이 가주 마을로 가는데 이땐 얘기니까 미세레 기다리디만 가주어랑 가와 막 이땐 아래 가주티가 가다라디는 가는데 얘기니까 미만 가린다베시레 미 가주티가 펭겐데 다노 막 올레 보드락 키아노나 미 가주 하다디 만 코모데 하다가니 키니까 미만 하다가니 위디야 이땐 마마 카란네 가주에 그 담바간 레스 웬데 가린다베시 가주에 그 펭겐데 다티 메케타 아파 소다 티가 다가노 이땐 가주 그램 500ක් විතර තියෙනවා මම මේකට ආපේ සෝඩා තේහඳි භාගයක් විතර එකතු කරගන්නවා ඊට පස්සේ මේක හොඳට වහලා පෙඟෙන්න තියෙනවා මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කජු එක ඉක්මනට තඹ ගන්න මේ ඊළඟ දවසේ උදේ ආපේ සෝඩා එක දාපු නිසා කජු වල තිබ්බ කුණු ටිකත් ඔක්කොම හොඳට ගැලවිලා තියෙනවා ඒ විතරක් නෙවෙයි කජු එකත් හොඳට පෙඟිලා තියෙනවා ආයිති මම මේ කජු එක හොඳට හොදගෙන දැන් මේ හදාගන්න හදන්නේ මේකට මම වන්ඩර්ෆුල් මැජික් මික්ස් එකෙන් තේහඳ දෙකක් තමයි එකතු කරගත්තේ මොකද මේක හරි රහයි කජු එකට එකතු කරගත්තාම ඊට අමතරව කහළු ලුණු එකතු කරගත්තා මම මේකට මිරිස් දාගන්නේ නැහැ අමු මිරිස් තමයි එකතු කරගන්නේ මිරිස් කුඩු එකතු කරගන්නේ කජු මාළු හදාද්දි මම ලුණු එකතු කරගත්තා කරපිංචා රම්පි ටිකක් එහෙමත් මම මේකට එකතු කරගන්නවා ඊට අමතරව කුරුඳු කැල්ලකුත් එකතු කරගත්තා මම මේකට දැන් මේක හොඳට වහලා තැම්බෙන්න තියෙන වතුර දාලා ඉතින් ඇත්තටම සාමාන්‍ය කජු මාළුවක් හදනවා වගේ නෙවෙයි අර අපි ආපසොඩ දාපු නිසා මේක ගොඩාක් වෙලා තැම්බෙන්න ඇත්තටම අවශ්‍යම නැහැ මේක හිමීට සාමාන්‍ය පැය භාගයකින් විතර වාට ඇත්තටම කජු මාළුව හදා ගන්න පුළුවන් ප්‍රෙෂර් කුකර් එකක්වත් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ විදිහට කරොත් එහෙම මම කජු මාළුව හදලා ඉවර වුණාට අම්මා බොන්චු වෙලා මාළු වෙලා පොලොස් ටිකුත් තිබ්බා මේ ටික ඔක්කොම හදලා ඉවරයි බත් හදලා දැන් මං කන්න තමයි හදන්නේ උදේට කජු මාළු ඇත්තටම හරිම රසට ආවා මේ වැව් මාළු මං හරි ආසයි වැව් මාළු කන්න කජු ටිකක් වැඩිපුර දාලා කන්න තමයි තියෙන්නේ ඇත්තම හරි රස උදේ කෑම වේලක් වැව මහලුවකත් එක්ක කජු එකයි බොන්ච් එකයි මාරම විදිහට සෙට් වුණා මාරම රහයි මන් දන්නේ ඔයාලා කැමතිද කියලා වැව මහලු කන්න හරිම සොෆ්ට් ඒ වගේම ඇත්තටම වැව මහලු හරිම ගුණයි කියනවා ඔයාලා හොඳ තැනකින් වැව මහලු ගන්නවා නම් එහෙම ඇත්තටම වැව මහලු හරිම ගුණයි යකට ඇත්තටම හරි රස කෑම එකක් උදේට කියන ඇත්තට අපේ ගෙදර කට්ටිය මගේ බ්ලොග්ස් බලනවා මේ මං අර නිගම්බු ගිහලා දාපු බ්ලොග් එක මං හිතන ඔයාලත් මේක බලන්න ඇති කියලා උදේට කාලා හිම ගෙදර ටිකක් කළා ඉඳලා මම හවස්සලා යන්න තමයි හදන්න ගෙදර මොකද මං ඊයේ ආවේ මං අද යනවා යන අතරේ පොඩ්ඩක් මං ගන්නවරුවට යනවා මේ එළවලු ටිකක් අනමන ටිකක් ගන්න තියෙනවා අනිත් එක හස්බන්ඩ් එනවා කිව්වා පොඩි වැස්සකුත් යනවා මේ දවස්වල ඉතින් නුවරට මාර විදිහට වහිනවා මං හිතන්නේ ඔයාලගේ පැතිවලටත් එහෙම වෙන්න ඇති එපා වෙන්න වහිනවා මේ අද චුට්ටක් වැස්ස අඩුයි මම මේ ප්‍රාර්ථනා කරන්නේ වැස්ස නැතුව තියෙන කියා මට මොකද මේ අපිට පොඩි අයිඩියාවක් තියෙනවා අර ගන්නවරු ඇතුලට පොඩ්ඩක් ගිහිල්ලා මේ පොඩ්ඩක් බලලා එන්න ඒක නිසා මම යනින් ගම හදබිමට ගියා හදබිමේ මේ හරි මං ආවේ හවස ඒක නිසා එළවලු හරි අඩුයි උදේක ආවනම් ඔයාලට හොඳ ෆ්‍රෙෂ් එළවලු ගන්න පුළුවන් අඩු ගණන් ගානකට මේ බලන්නකෝ මට හම්බෙච්ච දේ කිරි කජු. ඇත්තටම ඔයාලට කියන්න ඕනේ අපේ ගෙවල් පැත්තේ කජු නැහැ. ඒ නිසා මම මේ වගේ කජු එහෙම දකින්න හරිම කලාතුරකින්. ඇත්තටම හරියටම කජු ගහක් දැක්කෙත් මම මේ ළඟදී. ඊට කලින් මම කජු ගහක්වත් දැකලා තිබ්බේ නැහැ. ඒකට හේතුව අපේ ගෙවල් පැත්තේ හරි අඩුයි කජු එහෙම තියෙනවා. ඉතින් මට මේක දැක්ක ගමන් ගන්න ආස හිතුණා මේක කොහොමද කියලා බලන්න. ඉතින් දැන් මම මේකෙන් ගන්න හදන්නේ. I'm
ඉතින් මෙතන වැඩ කරන අය ඇත්තටම හරිම සුහදශීලී නේ. මම හිතේ වගේ නේද? ඕන දෙයක් දැනගන්න පුළුවන්. මේ වගේ. මං කජු ටිකක් ගත්තා. මේක ඉතින් ගෙදර ගිහිලා හදන එක මට දැන් ඉවසILLක් නෑ මොන වගේද කියලා බලන්න. මට තව දෙයක් හම්බුණා. බුත්සරණ අල ඔගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ඇත්තටම මේකත් හරිම ගුණයි කියනවා. මං මේක නම් ගත්තේ නැහැ. නමුත් මේ වගේ වෙනස් දේවල් මෙතන තියෙනවා. නුවරයි නම් ඉතින් දන්නවා මේ හදබිමේ තියෙන එළවලු පළතුරු මේ දේවල් ගැන. මෙතන මේ ඔය බෙල් පෙපර්ස් වගේ ඒ වගේ බෙල් පෙපර්ස් සලාද වගේ දේවලුත් තියෙනවා. ඔයාට උදේට આવොත් එහෙම අර දම් ගෝවා ඒ වගේ දේවල් අපි සුපර් මාකට් එකෙන් ගන්නකොට ලොකු ගාණක් වෙනවනේ මේ දේවල්. මෙහි එහෙම නැහැ. මට මේ ගෙඩි දෙකටම ගිය රුපියල් 400ක් විතර. ඇත්තටම මම මේක සුපර් මාකට් එකෙන් ගත්තා නම් රුපියල් 1000කටත් වඩා වැඩි ගාණක් වෙනවා. ඉතින් මම මේ වගේ දේවල් දැක්කම ටක් ගාලා ගන්නවා. මොකද දවස් 20 ගහලත් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ගාණත් හරිම සාධාරණයි. ඒක නිසා ඔන්න දැන් ඒ දේවලුත් අරගෙන අපි යනවා පොඩ්ඩක් ඇවිදින්න. මේ හෙලබුජුන් එක පැත්තට යන්න තමයි කතා වෙලා හිටියේ. හැබැයි හෙලබුජුන් එකට කලින් මම දැක්ක අච්චාරු රිකමෙන තැනක්. ඔන්න මේ හැම එකම පැත්තකට දාලා අච්චාරු කන්න තමයි දැන් හදන්නේ. මෙතන එක එක වර්ගයේ අච්චාරු තිබ වෙරළු නෙල්ලි ලොවි ඊට අමතරව මේ පැනිසියම් බල ඉන්දේ ලොකුම තිබ්බා. ඔක්කොම අච්චාරු ටික රහයි. හැබැයි මට ගොඩාක්ම රහයි මේ වෙරළු එක. මොකද ඒක ටිකක් සීනි ගතිය අඩුයි. මම අර ගොඩාක් සීනි දාලා කන්නත් වැඩිය කැමති නැහැ. ලොවි එකේම ටිකක් සීනි ගතිය වැඩි වගේ මට හිතුණා. ඒක නිසා මම මේ වෙරළු එක තමයි ගත්තේ. තරුකා ගත්ත ලොවි එක සීනි වැඩිපුරම තියෙන එක තමයි එයා ගන්නෙ. එයා ඒක නිසා ලොවි එක ගත්තා. අපි මේක කන්න යන්න හදන්නේ. ඇත්තටම ගන්නවලුයි ඔයාලට පෙන්වන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒක නිසා මම හිතුවා ඔයාලට තවත් බ්ලොග් එකකින් මේ ඒ දේවල් වෙනමම පෙන්වන්න. අද මම මෙතන පොඩි වීඩියෝ ටිකක් විතරයි ඔයාලට ගත්තේ. මොකද අද ටිකක් වැස්ස ගතිය වැඩි. හවසට වහින්න තියෙන නිසා අපි ඇතුළට ගියේ නැහැ. මේ හරිය තමයි හිටියේ. නමුත් ඔයාලට මේක සම්පූර්ණ බ්ලොග් එකක් ඊළඟට මම අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තට මේ වගේ තැන් වලට ආවම තමයි හිතෙන්නේ මේ කොච්චර ෂොක් එකට වගා කරලා මේ කැම ජාති හදා ගන්න පුළුවන්ද කියලා. මම හරිම ආසයි මෙතෙන්ට එන්න. මොකද මේ හිතට හරිම නිදහස්. ඒ විතරක් නෙවෙයි මේ හරි ආස හිතෙනවා. ඉතින් ඇත්තටම දැක්කම මේ වගා කරලා තියෙන හැටි මේ පිළිවෙලකට හරිම ලස්සනට මේ හැමදේම මේ ස්ට්‍රෝබෙරි මේගොල්ලෝ ස්ට්‍රෝබෙරිස් හදලා තිනවා. තාම ගෙඩි නම් තිබ්බේ නැහැ. මට හිතෙනවා ටික දවසකින් මෙතන ස්ට්‍රෝබෙරි ගෙඩි තියේවි කියලා. මේ තියෙන ඩ්‍රැගන් ෆෘට් ඔබලු දෙකලා නැත්තම් බලාගන්න. මෙතන ලොකු වෙලක් තියෙනවා. මේක හරියටම මේ කඩුපුල් මල් වගේ. මට මතක් වෙන කඩුපුල් මල්මයි මේ මල්ල දැක්කම ඩ්‍රැගන් ෆෘට් එකේ. ඔගොලු දන්නන්නේ කොච්චර රහද කියලා ඩ්‍රැගන් ෆෘට් එක. මන්න හරි මාස පළතරක් ඩ්‍රැගන් ෆෘට්. මෙහි මේ ගන්නෝරේ හරි අඩුවට ගන්න තියෙනවා මේ ඩ්‍රැගන් ෆෘට් එහෙම තියෙන කාලෙට. Thank you.
අර මිංසි අස්සන හැදලා තියෙන මේ වැස්සටේම හොඳට මිංසි හැදෙනවා මං මගේ ළඟත් කලින් පළවගයක් තිබ්බ දෙන්නම් ඒ ටික නැහැ එනවනේ මං හිතේ මිංසි ටිකක් මාත් හදා ගන්න ඕනි කියලා Not me. මේ ගන්නවරුට ආවම හෙලබොජුනකට යහපැත්ත තියෙනවා මේ මේ වගේ පැල විකුණන්න තැනක් මේ ඉතින් මේ ඇත්තටම ගොඩක් මේ පැල මේ තාක්ෂණයත් එක්ක හදලා තියෙනවා ගොඩක් ඒවා බද්ධ කරපු පැල තියෙනවා ඉතින් ඇත්තටම මම මෙතෙන් මීට කලිනුත් ගොඩක් පැල අරන් ගිහලා තිනවා හරි සාර්ථකයි ඇත්තටම මේ පැල මේ ඕගොල්ලෝ නුවරින් පිටින් හයනම් මේ ගන්නවරු පැත්තට එහෙම ආවත් පැල එහෙම ගන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම තැන තමයි මෙතන මට ඇත්තටම අවශ්‍යලා තිබ්බ අඹ පැලක් ටිකක් ගන්න අපේ අර මිදුර එක පැත්තක් හදලා තියෙනවා එතන ඉඩ තියෙනවා මේ අඹ පැලවලට අනිත් එක අඹවල වටිනාකම මේ දවස්වල තමයි තේරෙන්නේ මොකද මේ අපේ ගෙදර ගස් දෙකක් තියෙනවා ඒ ගස් දෙකෙන් තියෙන වටිනාකම මේ මාර විදිහට තේරෙනවා මේ දවස්වල ඉතින් ඒක නිසා අපි තීරණය කරා අඹම හදාගන්න ගෙදර මේ අඹ වත්තක් වගේ හරි ආසාවෙන් ඉන්නේ ඉතින් ඒක නිසා මම ගත්ත අල්පොන්ස පැලයක් බඩ් කරපුවා ඊට අමතරව මෙතන ඉන්න මේ ආන්ටි සජෙස් කරා මේ මී අඹ ගන්න කියලා මී අඹ ගොඩක් රහයිත් එක්කනේ අනිත් එක ඉක්මනට හැදෙනාත් නිසා මී අඹ පැල දෙකුත් ගත්තා දැන් ඉතින් මේ ටික හදා ගන්නත් ඕනේ ගෙදර ගිහිල්ලා මම ඔයාලට කිව්වා වගේ මෙතන නැති පැලයක් නෑ ඔයාලට හොයාගන්න ඔයාලට ඕන ඕනෑම පැලයක් මෙතනින් ගන්න පුළුවන් ඕනෑම විදිහකට ඒ වගේම ගානත් හරිම සාධාරණයි කියලා තමයි මට නම් හිතෙන්නේ ඔනේ දැන් අපි අඹ පැලත් අරගෙන යනවා ඔන්න මේ තාවරුකාටත් මගේ අඹ පැල උස්සගෙන යන්න වෙලා තියෙනවා
අද හවසට කණිෂ්ක එනවා කියලා තිබ්බා. ඒගොල්ලන්ගේ අම්මලාට බෙහෙත් ගන්න. ඉතින් මම එයා එනකන් මම ටවුන් එකේ හිටියා. ඔන්න එයා හවස ඇවිල්ලා තිබ්බා. ඉතින් එයාට ඕන වුණා මේ අම්මලාව හොඳ රෙස්ටුරන්ට් එකකට අරන් ගිහින් ඩිනර් එකක් දෙන්න. ඉතින් ඒක නිසා අපි ගියා නුවර තියෙන හොඳම සුෂි කඩේ කිව්වොත් හරි මට නම් ජපනිස් ස්ටයිල් එකට සුෂි වගේ කෑම කන්න ඕන හොඳම තැන තමයි නුවර තියෙන මේ මේ රෙස්ටුරන්ට් එක. ඔන්න අපි කන අතර අපිත් එක්ක තව යාළුවෙක් සෙට් වුණා. මෙයා වඳුරනවද බලන්න? මතකයි නේද ඉස්සර මගේ වීඩියෝ වල හිටපු චූටි බබා? දැන් එයා ඉන්නේ ලංකාවේ නෙවෙයි ෆින්ලන්ඩ් වල. මොකද්ද කියන්න තියෙන්නේ? ඔන්න අපි කාලෙම යන්න හදන්නේ. අද දවස ඔය විදියට ඉවර වෙලා ගියා. මම ඊළඟ දවසේ අර මං කලින් කිව්ව බෙල් පෙපර්ස් ඒ ටික අද සලාදයක් හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. මං අද හදපු කෑම ටිකත් ඔයාලට මෙහෙමම පෙන්නන්නම්. මම අද කජු ටික හැදුවේ නෑ. මොකද මට ටික කම්මැලි වගේ අද හදන්න. මම ඒක හෙට හදන්න තීරණය කරා. උයන්න කම්මැලි දවසට මම මෙන්න මේ වගේ කෑම වටුරුව තමයි ගොඩක් වෙලාට හදාගන්නේ. කාබත් හදලා චිකන් බදලා සලාද. ඔක තමයි මගේ ලේසිම කෑම එක උයන්න කම්මැලි දවසට. දැන් මම හිතුව අනිවාර්යෙන් කජු ටික හදන්න ඕනේ කියලා. නැත්තම් මේවා නරක් වෙන නිසා දැන් මේක කපා ගන්න එක තමයි පාම කරපු වැඩේ කජු එක. ඇත්තට මේ වැඩේට මට අපේ වැඩවලට දාගෙන ආන්ටි හිටියා. ඒක නිසා ලේසියෙන් කපා ගත්තා. එහෙම නැත්තම් එහෙමනම් හරිම අපහසුයි මේ වැඩේ කරගන්න. මම හිතන්නේ මම කජු කිලෝ එකමාරක් විතර ගත්තා. ඒනට මෙතන ග්‍රෑම් 250ක් විතර වගේ තමයි තිබ්බේ. ඒක නිසා මම මේක ග්‍රීන් පිස් ටිකක් දාලා එව්වේ නැත්තම් මදි වෙන නිසා. වාඩි කියන්න ඕනේ මම කජු සාමාන්‍යයෙන් උයලා කනවා. හැබැයි මේ වගේ ෆ්‍රෙෂ් විදිහට මේ කවදාවත් කාලා තිබ්බේ නෑ. මේ කජු එක මාරම රහයි. මේ වගේ ෆ්‍රෙෂ් විදිහට තියෙන කිරි කජු එක ගොඩක් වෙලා තම්බන්න ඕනෙත් නෑ. විනාඩි 15 විතර ටක් ගාලා තැම්බුණා. ඒ වගේමයි රස පුදුම රසක් තිබ්බේ මේකේ. ඊනවට මම අඹ මාළුවක් හදාගත්තා. මේ දවස්වල අඹක් තියෙන නිසා මම පොඩ්ඩක් පෙන්නනම් අඹ මාළුව හදාගන්න හැටිත් ඔයාලට.
මේකද කරන්නේ වන්ඩර්ෆුල් මැජික් මික්ස් එක. මම ගොඩක් වෙලාවට පොලස් කරේකට, අඹ කරේකට, ඒ වගේ කරේස් වලට මේ මැජික් මික්ස් එක එකතු කරගන්නවා. හරි රසයි ඇත්තට මේක එකතු කරගත්තාම. අද මම කිරි කජු මාළු හදලා අඹ හදලා අර කලින් ඊයේ බදපු චිකන් වලින් ටිකක් ඉතුරුලා තිබ්බා මම ඒ ටික අද බදගත්තා. ඔය විදිහට තමයි කෑම එක හදාගත්තේ. අතට මේ කෑම එකත් මාරු රහයි. මේ හරි වෙනස් විදිහට රසට කෑවා. හරි ආසාවෙන් කවපු කෑම එකක් මේක. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස් ටික ගෙවිලා ගියේ. මම හිතනවා අද vlog එකටත් ඔයා කැමති වෙන්න ඇති කියලා. මම මගේ life එකේ සාමාන්‍ය දවස් ගෙවන විදිහ තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයාලා මේ video එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ video එකක් කරගෙන ඔයාලව ආයෙත් හම්බෙන්න නම් එතකන් ඔයාලට සුබ දවසක්.